මොනෝදිටින් වල හැමෝටම මම හිතනවා ඔයාලා වෙනදා වගේම ගොඩක් හොඳින් ඒ වගේම පරිස්සමින් ඉන්නවද කියලා. ඔන්න කොට දෙනෙක් මගෙන් ඉල්ලුව බුලට් ජර්නල් එකේ වීඩියෝ එක තමයි මම දැන් ඔයාලත් එක්ක ෂෙයා කරගන්න යන්නේ. විශේෂයෙන්ම ඔයාලට මුලදී මතක් කරන්න ඕනේ මම මේ මාසෙට බුලට් ජර්නල් එක හදන්නේ නැහැ කියලා හිතාගත්තේ. මොකද මට එක්සෑම් එකක් තියෙනවා කැම්පස් එකේ එන් සෙමෙස්ටර් එක්සෑම් එක. ඉතින් ඒ වැඩත් එක්ක මට බුලට් ජර්නල් එක වෙනුවෙන් දවස් දෙකක් විතර කාලෙ වෙන් කරන්න ඇත්තටම වෙලාවක් තිබුණේ නැහැ. ඒ වුණාට ගොඩ දෙනෙක් මගෙන් ඉල්ලලා තිබුණා බුලට් ජර්නල් වීඩියෝ එක නැද්ද, මේ මාසෙ බුලට් ජර්නල් වීඩියෝ එක ඕනි කියලා. ඉතින් මටත් තේරුණා ගෙවි ගිය සතියේ, මේ ගෙවුණු සතියේ මගේ වැඩ කිසිම ඉෆෙක්ටිව් එකක් නැහැ කියලා. මොකද දැන් බුලට් ජර්නල් එකට මම හුරු වෙලානේ, හැමදාම රැයට බුලට් ජර්නල් එක ෆිල් කරනවා. ඉතින් එක දවසක් දෙකක් එහෙම බුලට් ජර්නල් එක ෆිල් කරන්න නැති වුණාම මටත් නිකන් හිතුණා මගේ දවස ගත වෙච්ච ආකාරය කොයි වගේද කියලා මට බලා ගන්න විදිහක් නැහැ. ඉතින් හරිම හිස් බවක් මට දැනුණා. මමත් හිතුවා වැඩි වෙලාවක් වෙන් නොකර ඉක්මනටම බුලට් ජර්නල් එක හදන්න ඕනි කියලා. ඔයාලා විශ්වාස කරයිද දන්නේ නැහැ, මම මේ බුලට් ජර්නල් එක හදලා ඉවර කරේ පැය එකහමාරක් වගේ හරිම පුංචි කාලයකින්. වෙන්දට මම සාමාන්‍යයෙන් දවස් දෙකක් විතර ගන්නා බුලට් ජර්නල් එක හදන්න. මොකද පින්ටරස්ට් එකට ගිහිල්ලා එක 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 ඩිසයින්ස් බලනවා, අලුත් ඩිසයින්ස් මොනවද කියලා බලනවා. ඉතින් මේ පාර පින්ටරස්ට් එක පැත්තකටවත් මම ගියේ නැහැ. අනික මේකේ සමහර මේ පේජස්ත් මම අයින් කරා. මොකද මට මේ මාසෙට ඕනිම කියලා හිතිච්ච ටික විතරයි මම මේකට ඇඩ් කරගත්තේ. ඔගොල්ලෝ කලින් දැක්කේ මම මගේ කව පේජ් එක හදාගත්ත විදිහ. මේ මාසේ මගේ තීම් එක මං ගත්තේ බුක්ස්. මොකද මේ මාසෙම මම පොත්වල ඇලිලා ඉන්නේ එක්සෑම් එක හින්දා. මම හිතුවා හින්ද බුක්ස් කියන තීම් එක ගන්න ඕනේ කියලා. කලර් කෝඩ් එක මම තෝරගෙන තිබ්බ කලින්ම බ්‍රවුන් කලර්. ඉතින් ඒ කලර් කෝඩ් එකට ගැලපෙන විදිහට තමයි මම මගේ ෆස්ට් පේජ් එක හදාගත්තේ. සෙකන්ඩ් පේජ් එකේ ඉඳලා බ්‍රවුන් තීම් එකට යන විදිහේ මුකුත්ම මංගාව තිබුණේ නැහැ. මොකද මම කිසිම සූදානමක් නැතිව උදේ හිතිලා පැයකමාරෙන් ටක් ගාලා හදපු ජර්නල් සෙටප් එක තමයි ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. ඉතින් බ්‍රවුන් කලර් එක ගාවින් යන කිසිම පාටේ ෆෝකොලයක්වත් ස්ටික එකක්වත් කිසිම දෙයක් මංගාව තිබුණේ නැහැ. ඉතින් ස්ටිකි නෝට් තමයි මංගාව ගොඩක් ඔගල දැකලා ඇති. මං ස්ටිකි නෝට් කලෙක්ෂන් එකක් තියෙන එක 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 විදිහේ. ඉතින් ස්ටිකි නෝට් වල ක්‍රීම් පාට මේ ස්ටිකි නෝට් එක යූස් කළා තමයි මම මේ මුළු මාසෙම බුලට් ජර්නල් එක හදාගත්තේ. කලර් කෝඩ් එක බ්‍රවුන් කලර් වුණාට මංගා බ්‍රවුන් කලර් තිබුණ නැති නිසා තමයි මම ක්‍රීම් පාට ගත්තේ. කරන්න දෙයක් නැහැ. ඉතින් මේ මාසෙ විතරක් බුලට් ජර්නල් එක චුට්ටක් වැඩි වැඩ නැතුව හරිම සරල විදිහට තමයි මම හදාගත්තේ. මොකද මට එක්සෑම් එකට පාඩම් කරන්න දීලා තියෙන සති දෙකයි. ඉතින් ඒ සති දෙක මම ගෙදර ආවේ හොඳට එක්සෑම් එකට පාඩම් කරනවා කියලා හිතාගෙන. ඉතින් බුලට් ජර්නල් එක වෙනුවෙන් දවස් දෙකක් විතර වෙන් කරනවා කියන්නේ මගේ එක්සෑම් එකට පාඩම් කරන සති දෙකෙන් දවස් දෙකක් මෙයනවා කියන්නේ මගේ පාඩම් කරන දවස් දෙකක්. ඉතින් ජර්නල් එක වෙනුවෙන්ම මට එහෙම වෙන් කරන්න හරි අමාරුයි. මොකද මේ වෙලාවේ එක්සෑම් එකට මම මගේ වැඩි අවධානය දෙන්න ඕනේ හින්දා. බුලට් ජර්නල් එක හදන්න තවත් හේතුවක් උනේ මම හැමදාම මාසෙ මුල ගෝල්ස් වගේක් ලියාගන්නවනේ බුලට් ජර්නල් එක. ඉතින් මේ මාසෙ මුල මම එහෙම කිසිම ගෝල් එකක් තියාගත්තේ නැහැ. ඒ වුණාට මට මේ මාසෙට අනිවාර්යම ගෝල් එකක් ඕනේ. මාසෙ අන්තිම මම ඇචීව් කරාද නැද්ද කියලා මටම මෙෂර් කරගන්න පුළුවන් එතකොට. ඉතින් ගෝල් එකක් නැතිව එක්සෑම් එක අපිට හරියට කරගන්න බැහැනේ. ඉතින් ඒ හින්දා මම කලින් ඔයාලා දැක්කා වගේම මන්ත්ලි ගෝල් සහ අචීවමන්ට් කියන පේජ් එකත් ඒ විදිහට ඇඩ් කරගත්තා. ඉතින් ඒකත් ස්ටිකි නෝට් වලින් තමයි මම ලස්සන කරගත්තේ. වෙන කිසිම දෙයක් මම පාවිච්චි කරේ නැහැ. අරම පාට පැන්සලක්වත් දුඹුරු පාටින් යන පාවිච්චි කළේ නැහැ. මන්ත්ලි ප්ලෑන්ස් වල මම සාමාන්‍යයෙන් මගේ සෝෂල් මීඩියා වල කන්ටෙන්ට් ලියන්නේ. ඉතින් TikTok එක නම් මේ දවස්වල පොඩ්ඩක් බැහැලා තියෙන්නේ. මොකද මට වෙලාවක් නැති නිසා TikTok එකට වීඩියෝස් අප්ලෝඩ් කරන්න. ඉතින් ඒ හින්දා මම පිටු දෙකක් ගන්න නැතුව මන්ත්ලි ප්ලෑන්ස් කියන එකට එක පිටුවෙන් කොටු ටිකක් ගහගත්තා. ඩේට්ස් ලිව්වේ නැහැ. මොකද හැමදාම කන්ටෙන්ට් මම දාන්නේ නැහැනේ, සතියට එකක් වගේ නේ දාන්නේ. ඉතින් ඒ හින්දා ඒ අදාළ කන්ටෙන්ට් එකක් මට ඔළුවට ආවහම ඩේට් එක ලියලා ඒ අදාළ කොටුවේ සටහන් කරනවා කියලා හිතාගත්තා. මේ මාසේ මට තවත් වැදගත් දෙයක් තමයි මේ ස්ටඩි ට්‍රැකර් එක. මම හිතාගෙන ඉන්නේ
දවසට පැය 15ක් 16ක් වගේ අතරතුර කාලයක් පාඩම් කරන්න. මොකද එක්සෑම් නිසා මම දවසින් වැඩි හරියක්ම දැන් මගේ ස්ටඩීස් එක්ක තමයි ඉන්න ඕනේ. ඉතින් ඒ නිසා තමයි මම ටාගට් එකක් තියාගත්ත දවසට කොහොම හරි පැය 15ක් 16ක් අතර ප්‍රමාණයක් පාඩම් කරනවා කියලා. සමහර විට ඊට වැඩි වෙන්නත් පුළුවන්, සමහර විට ඊට අඩු වෙන්නත් පුළුවන්. කොහොම හරි ස්ටඩි ට්‍රැකර් එකෙන් මට මොටිවේෂන් එකක් එනවානේ දවසින් දවස වැඩි පැය ගාණක් පාඩම් කරන්න. ඉතින් ඒ නිසා මම සිම්පල් විදිහට ස්ටඩි ට්‍රැකර් එකත් හදාගත්තා. වෝට ට්‍රැකර් එක නම් මේ දවස්වල ගොඩාක් අත්‍යවශ්‍ය දෙයක්. මොකද මාර රස්නයක් තියෙන්නේ, අපි වතුර නොබී හිටියොත් එහෙම හොයාගන්න බැරි ලෙඩ හැදේ අපිට. ඉතින් මට සාමාන්‍ය වතුර පෙවෙනවත් අඩු නිසා වෝට ට්‍රැකර් එක අනිවාර්යෙන්ම හදාගන්න ඕනි කියලා හිතුවා. වෝට ට්‍රැකර් එකත් කිසිම ඩිසයින් එකක් නැතිව ගොඩාක් සිම්පල් විදිහට තමයි මම හදාගත්තේ. ඉතින් මේ මාසෙ විතරක් අනේ සොරි, මට බුලට් ජර්නල් එකේ කිසිම ඩිසයින් එකක් ඔළුවට ආවෙත් නැහැ, පින්ටරස්ට් එකට යන්න හිතුනෙත් නැහැ. මොකද මේ එක්සෑම් ස්ට්‍රෙස් නිසා මට බුලට් ජර්නල් එක ගැන කිසිම අයිඩියා එකක්, කිසිම ඩිසයින් එකක් ඔළුවට එන්නේ නැහැ. ඉතින් සිම්පල් විදිහට හරි මම කොහොම හරි බුලට් ජර්නල් එක මේ මාසේ හදාගත්තේ. බුලට් ජර්නල් එක දැන් මගේ ජීවිතයේ එක කොටසක් වෙලා නිසා. ඔන්න ස්ලීපින් ට්‍රැකර් එක නම් මම කලින් යූස් කරපු එකක්ම තමයි මේ පාර යූස් කරේ. මොකද හැම එකටම වගු වගු ගහලා තිබ්බම නිකන් කැතයි කියලා මට හිතුණා. ඉතින් මම මේකට ප්‍රස්ථාරයක් එන විදිහට තමයි ස්ලීපින් ට්‍රැකර් එක හදාගත්තේ. මම පෙබ්‍රුවරි මාසේ බුලට් ජර්නල් එකෙත් ස්ලීපින් ට්‍රැකර් එක හදාගත්තේ ඒ විදිහට. ඉතින් හරි ලස්සනට ආව මාසේ අන්තිම ප්‍රස්ථාරයක්. මේක ඇඳගන්නත් ලේසි, වැඩි වෙලාවක් යන්නෙත් නැති නිසා තමයි මම මේ මාසේ මගේ බුලට් ජර්නල් එකේ ස්ලීපින් ට්‍රැකර් එකට ඒ පැටර්න් එක පාවිච්චි කළේ. ඊට පස්සේ ෆිල්ම්ස් ඇන් ප්ලේලිස්ට් කොහොමත් මම YouTube එකේ බලනවා. චයිනීස් කතා, කේ ඩ්‍රාමා වගේ දේවල් මම බලනවා. ඉතින් ඒක හින්දා ඒ වගේ දේවල් සටහන් කරන්න අනිවාර්යෙන්ම ෆිල්ම්ස් ඇන් ප්ලේලිස්ට් කියන එක තියෙන්න ඕනේ. ඉතින් ඒකටත් මම ස්ටිකි නෝට් එකක් යූස් කරලා තමයි ඒකත් හදාගත්තේ. ඉතින් ඔයාලට තේරෙනව ඇති බුලට් ජර්නල් එකක් හදන්න ගොඩක් මහන්සි වෙන්න ඕනෙත් නැහැ කියලා. මම සාමාන්‍යයෙන් කලින් මාසවල නම් ගොඩක් මහන්සිලා දෙන බුලට් ජර්නල් එක හදන්න දවස් දෙකක් විතර කැප කරගෙන. ඉතින් ඔයාලත් බුලට් ජර්නල් එකක් තාම හදලා නැත්තම් ඔයාලටත් මහ වෙලාවක් යන්නේ නැහැ. මේ වගේ සිම්පල් විදිහට බුලට් ජර්නල් එකක් හදාගන්න පුළුවන්. මට මේක හදාගන්න රුපියලක්වත් වියදම් වුණේ නැහැ. ඔක්කොම ගෙදර තිබ්බ දේවල් අඩු මේ A4 ෂීට් එකකටවත් කිසිම වියදමක් ගියේ නැහැ. මේ දේවල් ඔක්කොම මංගාව තිබිච්ච දේවල්. ඉතින් හැම මාසයක්ම එක වගේ නැහැ. අපේ ලයිෆ් එක බිසි වෙනවා, ප්‍රශ්න එනවා. ඉතින් ওই වගේ අවස්ථාවවලදී අපි අපේ පුරුදු නැති කරගන්න ඕන නැහැනේ. ඉතින් ඒ නිසා බුලට් ජර්නල් එක මේ මාසෙ ගොඩක්ම මම හදාගන්න හිතුවෙත් මගේ එක්සෑම් එක මට ඉෆෙක්ටිව් විදිහට කරගන්න ඕන නිසා. ඉතින් කොච්චර බිසි වුණත් මේ මාසේ මම බුලට් ජර්නල් එක කොහොම හරි ඔයාලත් එක්ක ෂෙයා කරගත්ත පරක් වෙලා හරි. මොකද මටත් හිතුණ බුලට් ජර්නල් එක නැතුව මගේ වැඩ ටික කිසිම ඉෆෙක්ටිව් එකක් නැතුව තමයි වෙන්නේ කියලා. මන්ත්ලි බජට් කියන එකත් මට ගොඩක් ඌමනා වෙනවා. මොකද මම මේ සති දෙක විතරයි ගෙදර ඉන්නේ. ඊට පස්සේ මම කැම්පස් එකට යන්න ඕනේ. ඉතින් දවස ගානේ වියදම් වෙනවා, අතට සල්ලි වෙනවා. ඉතින් ඒ වගේ දේවල් සටහන් කරන්න අනිවාර්යෙන්ම මන්ත්ලි බජට් කියන පේජ් එක තියෙන්න ඕනේ. ඉතින් ඒකත් මම ස්ටිකි නෝට් වලින්ම තමයි හදාගත්තේ. මන්ත්ලි එක්ස්පෙන්සස් ඒකත් මට ගොඩක් ඌමනා වෙනවා. ඉතින් ඒකත් සුපුරුදු විදිහටම නිකන් නෝමල් විදිහට හදාගත්තේ. මොකද මට මේක ඉක්මනට හදලා ඉවර කරනකම් ඉවසILLක් නැතුව තිබ්බේ මගේ පාඩම් කරන වෙලාව ස්පෙන්ඩ් වෙන නිසා. හරි, දැන් මම මගේ මේ මාසේ බුලට් ජර්නල් එක හදාගෙන ඉවරයි. ඉතින් පැය එකහමාරක් වගේ හරිම පුංචි කාලයකින් මම මේක හදාගත්තේ කිසිම රුපියලක්වත් වියදම් කරන්න නැතිව. ඉතින් ගොඩාක් ලේසි බුලට් ජර්නල් එකක් හදාගන්න ඔයාලත් කලින් හදලා නැත්තම් පුංචි වෙලාවක් වෙන් කරලා මේ වගේ බුලට් ජර්නල් එකක් හදාගන්න පුළුවන්.
හරි අපි දැන් මුලින් දැන් බලමු මොනවද මං ඇඩ් කරපු pages සහ අයින් කරපු pages කියලා. ඉස්සෙල්ලාම cover page එකයි monthly achievement goals කියන page දෙක ඔයාලා එක දැක්කා. ඊට පස්සේ monthly plans ඊට පස්සේ මගේ study tracker එක මං පැය මෙතරම් වැඩිය සටහන් කරගෙන නැහැ මට මතක විදිහට පැය 13ක් තිබ්බේ. ඊට පස්සේ water tracker එක මේ දවස්වල රස්නේ නිසා කොහොමත්ම ඕනේ water tracker එක. ඉතින් මේ කොටු පාට කරන විදිහට තමයි මම හදාගත්තේ නැත්තම් highlight කරන විදිහට. ඊට පස්සේ sleeping tracker එක. Sleeping tracker එක මම හදාගත්තේ පෙබරවාරි මාසයේ විදිහට. මොකද පෙබරවාරි මාසෙත් මම sleeping tracker එක හදාගත්තේ මේ විදිහට. මේක ලස්සන ප්‍රස්තාරයක් විදිහට අන්තිමට එන්නේ. මම ඔයාලට පෙන්නන්නම් මගේ පෙබරවාරි මාසයේ sleeping tracker එක. මේ තියෙන්නේ මගේ පෙබරවාරි මාසයේ sleeping tracker එක මාසේ අන්තිම ලස්සන වෙච්ච විදිහ. ඉතින් ඒ වගේම තමයි මේ මාසෙත් මම sleeping tracker එක හදාගත්තේ. මේ මාසේ අන්තිමට බලන්න පුළුවන් පෙබරවාරි මාසයට වඩා මේ මාසේ මගේ sleeping tracker එක කොයි වගේද වෙනස් වෙන්නේ කියලා. ඉතින් ලස්සන ප්‍රස්තාරයක් තමයි ඒකෙන් එන්නේ. Films and playlist කියන එකත් මම sticky note වලින්මයි හදාගත්තේ. monthly budget කියන එක හදාගන්න මම පාවිච්චි කරේ මං අලුතෙන්ම ගත්ත sticky note එකක්. ඉතින් ඒක rule තියෙනවා. හරි ලස්සනයි. ඉතින් මගේ check-in and income කියන එකට ගැලපෙන හින්දා මං ඒ sticky note එක use කරේ. අන්තිමට social media. ඉතින් ඔය ටික විතරයි මම ඇඩ් කරගත්තේ. මම මේ මාසේ අයින් කරා මගේ habit tracker එක. habit tracker එක හදන්නත් ගොඩක් වෙලා යනවා. අනික මේ මාසේ habits ගන්න දෙයක් නැති වෙනවා. මොකද ස්ක්‍රිප්ට් ඉන්නම් හැමදාම කරන්න වෙනාට භාවනා කරන්න මෙඩිටේෂන් කරන්න වෙන්නේ නැහැ. ඒ වගේම සබ්ලිමිනස් අහන්න වෙන්නේ නැහැ. ඉතින් ඒ වගේ දේවල් අතෑරනවා. ඉතින් මේ මාසේ විතරක් මම හැබිට් ට්‍රැකර් එක ඇඩ් කරගත්තේ නැහැ. බොරුවට හිස්කොටු විතරක් ජර්නල් එකේ තියෙනකොට ඒක මටත් ඔලුවට හිසරදයක් ඊළඟ මාස දකින්නකොට. ඉතින් ඒ හින්දා හැබිට් ට්‍රැකර් එක මම මේ මාසෙට විතරක් අයින් කරා. ලබන මාසෙට හැබිට් ට්‍රැකර් එක දාගන්න ඕනේ එක්සෑම් ඉවර හින්දා. ඔන්න ওই විදිහට තමයි මමගේ මේ මාසේ බුලට් ජර්නල් එක පැයකමාරක් වගේ හරිම පුංචි කාලෙකින් කිසිම වියදමක් නැතිව හරිම සිම්පල් විදිහට හදාගත්තේ. ඉතින් ඔයාලටත් පුළුවන් බුලට් ජර්නල් එකක් හදන්න. හැමදාම අපිට එක වගේ නැහැ. ඉතින් අපේ ලයිෆ් එක අනුව අපේ හැම දෙයක්ම වෙනස් වෙනවා. ඉතින් මේකෙන් ඔයාලට ගන්න පුළුවන් ආදර්ශය තමයි ඔයාලට කොච්චර වැඩ තිබුණත් කොච්චර බිසි වුණත් තමන්ගේ පුරුදු නැති කරගන්න එපා. ඉතින් ඔයාලට පුළුවන් අඩු වියදමකින් මේ විදිහට බුලට් ජර්නල් එකක් හදාගන්න. කෙනෙක්ට හිතෙයි හැමදාම කොලාලවලව පාට කර කර චිත්‍ර ඇඳද මොකද්ද මේ කරන බොරු වැඩේ කියලා. ඉතින් ජර්නල් එකක් ආසාවෙන් කරන කෙනෙක් විදිහට මම නම් කියන්නේ කඩෙන් ජර්නල් බුක් එකක් අරගෙන එක ෆිල් කරනවට වඩා මේ විදිහට තමන්ගේ අතින්ම ජර්නල් එකේ පින්තූර ඇඳලා කොළ කප කප අර එක ලස්සන කරනකොට හිතට දැනෙන හරි අමුතුම මානසික නිදහසක්. මටත් තිබුණ නැත්තම් කඩෙන් අරගෙන ජර්නල් බුක් එකක් ෆිල් කරන්න. ඒ වෙනුවට මම ගොඩක් ආසයි මගේ අතින් හැමදේම වෙනවා බලන්න. ඉතින් ඔන්න ජර්නල් වීඩියෝ එක මම ඔයාලත් එක්ක ෂෙයා කරගත්තා. අවත් ලස්සන වීඩියෝ එකක් අරගෙන මම ඔයාලව ඉක්මනටම හම්බ වෙන්න එන්න. එතකල් ඔයාලා පරිස්සමෙන් සතුටින් ඉන්න. ඒ වගේම මේ දවස්වල ඕල් වෙල් කරන නංගිල මල්ලිලා හොඳට පාඩම් කරන්නත් ඕනේ. එහෙනම් මං ගිහින් එන්නම්. බයි බයි.